Hesha Withanage. Garu Karakasabha Sabhapathumani, Polemi Thutuvantayano, Ape Jeshtha Hitapu Amathyavarayage Adahas Dakwimakin Passe, Adahas Dakwana Avasthawa Labima Sambandhawa. Mata Ada Satutu Wenawa Me Parliamentuwe, Ma Hitanne Hada Sakshiyata Ekagawa Etuma Ita Wedagath Prakasha Kipayak Kara. Api Dakinne Madhya Issarahata Gihilla Boru Sobana Vitarai, Boho Mantriwarunta Vipakshaye Innakota, Ada Vipakshaye Indagena Mahinda Amarawira Garu Hitapu Amathyuma Ita Danin, Merate Janata, Terungatu to Prakasakram, Ethni Maga, Adas Deki Marambukano, Etua Piligano, Merate Raja Seve, Meti and Pramane Vedi, Ekapi Siluma Despana to Piligano, Madisra Ginkiane, Ara Gallery at Gahala, Chandatika Hadagan, Raja Seve, Tava Deepanko, May Hapan Land, Upadarin to Mularakia Dunna, Mularakia Bandogata, May Karnatika Tamususpil Rakiatika Dunna, Merate Raja Seve, Sam. උසස්පෙළ සමතෙක්ම යන්න ඕන කියන මතයක් රට පුරා දෙන වෙලාවේ ඔබතුමාගේ ගෞරවනීය ප්‍රකාශයට ආණ්ඩුපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදිහට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එතුමා කිව්වා පහුගිය කාලේ උපාධිධාරීන්ට රැකියා ලබා දීම සම්බන්ධ. මෙරටේ උපාධිධාරීන්ට රැකියා ලබා දීම සම්බන්ධව අපි දිගින් දිගට පාර්ලිමේන්තුවේ කතා කරා. ගරු ඇමතුමනි ඔබතුමා ඉන්න තැන තමයි අපි ඉන්නේ. මෙරටේ උපාධිධාරී බොහොමයක් දුප්පත් අහිංසක ගම්වලින් එන තරුණයන් උපාධිය අරන් ගෙදර යන්නේ මහලොකු බලාපොරොත්තු රාශියක් තියාගෙන. තමන්ගේ අම්මා තාත්තා කුලී වැඩ කරලා ගෙදර තියෙන කනකරුකස් තියලි වෙලා එන මුදල් ටික වියදම් කරලා තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබා දීලා උපාධිය අරගන්නේ. හැබැයි උපාධිය අරගෙන ගෙදර ගියාම ඒ රැකියාව ගන්න දේශපාලනඥයගේ පිටිපස්ස ගිහිල්ලා අමාරුවෙන් එක එක තරුණ කණ්ඩායම් වලට බැඳලා උපාධිධාරී කණ්ඩායම් වලට බැඳලා එක එක බලකායවල ඉඳලා උපාධිය අරගෙන රැකියාව ගියාම ඇට පැකට් එකක් අරගෙන ගෙවල් ගානේ යන්න උනා පහුගිය කාලේ. ඒ ඇට පැකට් ටික දීලා ඇවිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ මහන්සි අරින්න පුටුවක් නැහැ. ඉන්න යන්නේ හිටගෙන රාජ්‍යසේ ලේකම් කාර්යාලේ වැඩ ගන්න කාර්යාල කාර්ය සහායකයෙකුට තියෙන පුටුවක් උපාධිධාරියට වාඩි වෙන්න පුටුවක් නැහැ මෙවැනි තැනකට දාලා අපි උපාධිධාරින් මෙච්චර ප්‍රමාණයට රැකියා දුන්නා කියලා උදම්මනනවා නම් ඒ අහිංසක උපාධිධාරියට මේ රටේ වෘත්තිකයන් වශයෙන් ගමනක් මේ රටේ අභිමාන අරන් යන්න තියෙන උපාධිධාරියගේ උපාධිය හැල්ලුවට ලක් කරා සම මම හිතන උපාධිධාරින් රැකියා දෙන්න ඕන ඒක රජයේ වගකීම හැබැයි ඒකට සුදුසු උපාධිධාරි නිර්මාණය කරන්න ඕන අද අපේ රටේ වැඩිපුර බිහිවෙන කලා උපාධිධාරින් කලා උපාධිධාරින් බිහිවීමේ වරද මේ අධ්‍යාපන ක්‍රමය දමේ දරුවෙකුට උසස් පෙළ හදාරන විල්ලා වෙන විශේෂ ක්ෂේත්‍රයක් හොයාගන්න නැහැ. පාසලේ තියෙන කලා විෂය ධාරාවෙන් විතරයි උසස් පෙළ හදාරන. ඒ වෙනුවෙන් වැඩසටහනක් නැහැ. හැබැයි අපි කියන උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ආණ්ඩුව ඕන. ආණ්ඩුව ඇට පැකට් එකක් බෙදන්න කාගේ හරි දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් උපාධිධාරීන් රුපියල් 15000ක් 20000ක් දීලා රැකියාවට යවන එක හරි කියලා කවුරු හරි කියනවා නම් මං ඒ උන්මත්තක දේශපාලනඥයෝ. ඒ නිසා අපි කියනවා මහින්ද අමරවීර කරු ඇමතුමාලා ඉන්න තැන ඉන්න ඕන දේශපාලනඥයෝ. ඒ වුණොත් මේ රට ඉස්සරහට අරන් යන්න පුළුවන්. නැත්තම් වෙන හැමදාම තමන් දේශපාලන ගමනට යන බොරුවට මේ අහිංසක උපාධිධාරීන් ටික පිටිපස්සෙන් අරන් යන්න උසස් පෙළ සමතුන් ටික පිටිපස්සෙන් අරන් යන්න මෙරටේ තරුණයා ත්‍රිවිල් එකෙන් එළියට ගන්න බැරි වෙන තව කවුරු හරි දේශපාලන කණ්ඩායමට වෘත්තිකව විදියට ඉස්සරහට යන්න තියෙන අවස්ථාව නැති වෙන හෙංචයිය වෙන එක තමයි වෙන්නේ මම ගරු කාර්ක සභා සභාපතිතුමනි මෙරටේ ලක්ෂ 15ක් රාජ්‍ය සේවකයෝ ඉන්නෝ ලක්ෂ 15කට ආසන්න රාජ්‍ය සේවකයන්ගේ වැඩුප් ලබා දෙන්න ඒ තීන්දු තීරණ ගන්න අමාත්‍යාංශයේ පහුගිය දවසක විවාදයක් කරුණා ඒ විවාදයට ගන්න වෙලාවේ අපේ පක්ෂ නායක තීන්දුවක් අරන් තිබුණා කියලා අද සභානායකතුමා මේ උත්තරීතර සභාවේ කිව්වා මේ කාර්ක සභා අවස්ථාවවලදී මේ රටේ ප්‍රශ්න ගැන විවාද මතු කරලා විපක්ෂයේ කාර්යභාරය වෙන්නේ මේකේ යම් දෝෂ තියෙනවා නම් ඒක වෙනස් කරගන්න ඒ වෙනුවෙන් කතා කරන එක. හැබැයි අපි දකිනවා මේ විවාද හැම එකම අද විපක්ෂයේ කතා කරන්නේ එකම ලයින් එක වෙනද වගේ මේ අයවැයේ දෝෂ මේ අයවැයේ තියෙන කාරණාවල අඩුපාඩුකම් දැන් මට මතකයි පහුගිය කාලේ බියර් ටින් එකක් කතා කරා ගිය අයවැයේ ඒ බියර් ටින් එකේම අයවැය ඉවරලා ගියා. මෙතන එහෙම කියන්න දෙයක්වත් නැහැ. අද මොකවත් නොකිය ඉඳලා රෑට ඇවිල්ලි වෙරලා අර හොරා පොලිස් ගහනෝ වගේ මේ වැයි ශීර්ෂයක් පරාද කළා. වැයි ශීර්ෂේ පරාද කරා මේ වැයි ශීර්ෂේ වෙච්ච දේ මේ රටේ ජනතාවට පැහැදිලි කරා. මේ රටේ රාජ්‍ය සේවකයන් විශාල පිරිසකට වැටුප් ලබා දෙන්න තියෙන අවස්ථාව තමයි එපා කිව්වේ. උදාහරණයක් විදිහට පළාත් පාලන ආයතන බහුතරයක් අද විපක්ෂයේ ඉන්න පොදු ජන පෙරමුණට අයිති වෙලා තියෙන වෙලාවේ පළාත් පාලන ආයතන වලට
පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පරාද කරාම ඒකේ ඉන්න අහිංසක සේවකයාට පඩි ගෙවන්න එපා කියලා මේ මහත්තු කියන්නේ. එහෙම කියලා අද මෙතන ඇවිල්ලි වෙලා හොටු පෙරාගෙන කෑ ගහනවා. අනේ අපි එහෙම කරේ නැහැ. අපි කරේ මේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්න ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට ඇඟිල්ල දික් කරන්න කියලා. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් යනවනම් ඒකට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි ඔබතුමාලා අයවැය පරාද කරන්න. ඔබතුමාට එහෙම හැකියාවක් නැහැ. මේ ඇඟිලා ගේම් ගහලා මේ ආණ්ඩුවට රිද්දවන්න උත්සාහ කරන්න එපා. කරුණා කරලා මතක තියාගන්න මේ රටේ අහිංසක රාජ්‍ය සේවකගේ වැටුප් ටික දෙන එකට පළාත් පාලන ආයතනයක පුංචි ගමේ මිනිහට වැඩ කරන්න තියෙන මුදල් ටික අවුරන්න කටයුතු කරන්න ඔබේ ධෛර්යය වුණා. අද ජනතාව තේරුම් අරන් තියෙනවා මේ පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂ කණ්ඩායම අරමුණ මොකක්ද කියලා. ඒ නිසා ඒ අරමුණ වෙනුවෙන් ඔබතුමාලා ඕන දෙයක් කරන්න. ඒ අරමුණ පෞල් බලයක් අරගෙන ඉන්න. ඒ අරමුණ Tamanට තියෙන නඩු ටික පිටිපස්සට දාගන්න. ඒ අරමුණ මේ රටේ ජනතාවට හැම වෙලාවෙම විපක්ෂයක් විදියට අපි ජනතාවගේ පැත්තේ ඉන්නවා කියලා බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් දේශප්‍රේමීත්වයක් පෙන්වන්න නම් රටේ ජනතාව තේරුම් අරන් ඉන්නවා එදා කරේ මොන වගේ වැඩද කියලා. ඒ නිසා අද අභියෝගයට මුහුණ දීලා තියෙනවා මේ රටේ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සහ බස්නාහිර මහනගර සභා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පරාද කිරීම. දැන් ඒක ආපස්සට හරව ගන්න බැරුව ඉන්නවා. සමහරු වීරයෝ වෙන්න හැදුවා. දැන් වීරයෝ බලු වෙලා ඉන්නවා අපි මේ මොකක්ද කරේ කියලා. ඒ වගේ මම කියන්න ඕන මේ රටේ රාජ්‍ය සේවක වෙනුවෙන් මා විශාල ප්‍රකාශ කරපු අපේ උන්දලට මතක් කරලා දෙන්න ඕන මේ රටේ රාජ්‍ය සේවකයා ගැන කිසිදු රජයක් කල්පනා කරපු නැති වෙලාවක විශාල පඩි වැඩිවීමක් කරලා මේ රටේ රාජ්‍ය සේවකය ශක්තිමත් කරන්න යම් උත්සාහයක් ගන්න යාපාන රජයට පුළුවන් වුණා. මම උදාහරණ විදියට ගත්තොත් කම්කරුවෙක් 2014 වෙනකොට වැටුප තිබුණේ රුපියල් 11730යි මූලික වැටුප. මේ රජයේ විසින් 2020 වෙනකොට ඒක 24250කට වැඩි කරනවා. 100කට 107ක වැටුප වැඩිවීමක්. තව ලිපිකරුවෙක් නම් 11913 දෙවිච්ච වැටුප 28000 දක්වා වැඩි වෙනවා. විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් නම් 22935කට දෙවිච්ච වැටුප 47615කට වැඩි වෙනවා. මේ අමාත්‍යාංශ ලේකම්වරයෙක්ගේ එදා වැටුප තිබුණේ 47515ක් නම් අද ඒක 98650කට. මේවට අපි තොරන් ගැව්වේ නැහැ. මේවට අපි රූපවාහිනියේ හැමදාම ප්‍රචාරය ලබා දුන්නේ නැහැ. මේවට අපි තැන් තැන්වල ගිහිල්ලා රාජ්‍ය නිලධාරීන් ගෙනලා සමුළු తిව්වේ නැහැ. මේ රටේ රාජ්‍ය සේවකයා වෙනුවෙන් වෙන්න ඕන කාරණා විතු කරන්න රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතුමාල ප්‍රධාන අමාත්‍යවරු කටයුතු කරා. අද ඒක වහගන්න වෙන වෙන විකල්ප ගේනවා. ඒසා අපි කියනවා මේ රටේ සමස්ත රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් කරපු මේ ආණ්ඩුව තව දුරටත් අපි ඔබ බලා ගන්න උත්සාහ කරනවා. ඒ අවශ්‍ය ශක්තිය දෙනවා කියන එක මතක් කරගන්න. ඒ වගේම අවසන් කරනවා මම අපේ විජේතුංග මන්ත්‍රීතුමාගේ විනාඩි දෙකක් ගන්නවා. ඒකේ අවසන් කරනවා. ඒ වගේ මේ වෙලාව විශේෂයෙන් කියනවා අධිකරණ අමාත්‍යතුමිය මේ රටේ විශාල කතාබහට ලක් වෙන අමාත්‍යංශයක්. අද වෙනකොට මේ රටේ ජනතාව ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. මේ අමාත්‍යංශයෙන් මේ ඉන්න කණ්ඩායම දැන් අන්තිම තැනට ඇවිල්ලා තියෙනවා. ඒකයි දැන් ටිකක් දඟලන්නේ. මේ රටේ මහා විශාල හොරකම් මංකොල්ලකම් කරලා මේ වර්තමාන ආණ්ඩුවට ඇඟිල්ල දික් කළ තමන්ට ආරක්ෂා වෙන්න පුළුවන්ද කියලා පහුගිය කාලේ හෙව්වා. දැන් එක එක්කෙනාගේ නඩු ටික එක එක විදියට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි හිතනවා කරු ඇමතුමිනේ ඔබතුමිය මේ කාටත් බෑ කියපු විශේෂ අධිකරණ පීඨවල එපා කියලා කෑ ගහලා විරෝධතා තියෙද්දි අද පීඨවලේ අවශ්‍ය කටු සූදානම් කරලා තියෙනවා. අපි මේ රටේ ජනතාවට පොරොන්දුනේ මේ හොරව මංකොල්ල කාපු මේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් ටික හොරකම් කරපු දේශපාලනඥයෝ ජඩ දේශපාලනඥයෝ අධිකරණ ඉස්සරහට අරන් ඇවිල්ලා දඬුවම් දෙනවා කියලා. අපි හිතනවා තලදාතුකෝල කරු ඇමතුමිනි ඔබේ ක්‍රියාදාමයට මහා දෑවන්ත ශක්තියක් දෙනවා. ඒ වගේම අපි ගරු ජනාධිපතිතුමත් මේ වෙනකොට අපි දන්නවා යම් ක්‍රියාදාමයක නිරත වෙනවා හිටපු අමාත්‍යවරුන්ගේ සහායත් ඇතුව මේ මද්රාව මැඩලන්න. මම ගරු ඇමතුමිනි දැනගන්න කැමති ඔය මදුස්ල වගේ මහා මංකොල්ල කාර්යෝ මේ රටට අරගෙන එනකොට දැන් ඩුබායි රාජ්‍යයෙන් නැවත පිටුවහල් කරනවා කියලා ආරංචි වෙනවා කීප දෙනෙක් කීපෙරී දාව. ඒ එන චෝදනා තියෙන මේ කණ්ඩායම ආමත් අධිකරණයේ වෙනම අවස්ථාවක් දෙනවද නැත්නම් මේ සාමාන්‍ය ඉදිරිකරුවන්ට විදියටමද සලකන්නේ? මොකද හේතුව මේ රටට කරලා තියෙන මහා දැවැන්ත විනාශයන් මේ රට ජාත්‍යන්තරදී අපකීර්තිය පත් කරපු මේ කණ්ඩායම එක්ක අපි දන්නවා පහුගිය කාලේ මේ විපක්ෂින්න දේශපාලනඥයෝ ඍජුව සම්බන්ධ වෙලා තියෙන නිසා රටේ ජනතාවට හෙලි කරන්න ඕන මේ රටේ දේශපාලනඥයෝ සම්බන්ධ වෙලා අපරාධකාරයෝ බිහි කරන මත්ද්‍රව්‍ය අලෙවි කරන මහා ජාවාරම්කාරයෝ බිහි කරන්නේ ඉඳලා ඒ රටට ඒක හෙලි කිරීමේ වගකීම රටේ දේශපාලන නැච්ච හයි අරගෙන දේශපාලනඥයගේ හයි අරගෙන අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් හොරකම් කරපු සියලු දේශපාලනඥයන් අධිකරණයේ හමුවටගේ මේ වගකීම ඔබතුමිය දිනුව අපි දන්නවා ඒක ගෞරවයෙන් ඉටු කරයි කියලා. ඔබතුමාට සහ ඔබතුමියට ඒ ශක්තිය හයිය ලැබේවා කියමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.